අයිබෝන් කියලා පිළිගන්නවා අපේ YouTube channel එකට. ඔයගොල්ලෝ දකින්නදී කලින් වීඩියෝ එකේ අපේ channel එක ගැන සියලුම විස්තර කතා කරා. ඊට අමතරව අපි product එක ගැන review එකකුත් කරා. ඒක අපි මතකෙලිද කරේ JBL Club 4020 කියන 4-inch speaker එක. අද ඔයගොල්ලන්ට දකින්න තියෙන ඇති අද අපි කතා කරන්න යන්නේ Underseat Subwoofer එකක් ගැන. මේක Infinity BassLink Mini කියන subwoofer එක. මේක සාමාන්‍යයෙන් watt 200ක උපරිම ධාරිතාවකත් RMS 100ක ධාරිතාවකත් මේක සඳහන් වෙලා තියෙනවා. මේක වාසිය නම් අපිට දකින්න ලැබෙන්නේ මේක ගොඩාක් පොඩි සහ slim. ඒක ඕනම වාහනයකට use කරන්න පුළුවන්. අපි බලමු මේක unbox කරන ගමන් මේකේ විස්තර ටික. අපිට පේන්න තියෙනවා ඉස්සෙල්ලා පටන් ගද්දී Infinity Harman badge එක, BassLink Mini model එක, watts ගාන, RMS ගාන, ඒ වගේ මේකේ දිග පළල උස යනාදී සඳහන් කරලා තියෙනවා. ඊට අමතරව මේකේ භාෂා 1 2 3 4 කොහොම 5කින් විතර compact underseat powered subwoofer system කියලා සඳහන් කරලා තියෙනවා. මේ පැත්තෙන් ගත්තොත් මේකේ serial number එක නෑ මෙතන එන්නේ. ඇතුලේ තමයි තියෙන්නේ. මේක විස්තර ටික මේකේ කම්පැනි ඒ විස්තර ටික සඳහන් වෙලා තියෙනවා. ආයේ පිටිපස්සට ගියොත් එහෙම මේකේ අර වගේම පොඩි විස්තර ටිකුයි මේකේ සයිස් එක ගැන විස්තර ටිකුයි ඇම්ප් එක ගැන විස්තර ටිකුයි සඳහන් වෙලා තියෙනවා. ඊට අමතරව මේ පැත්තෙන් මේකේ ස්පෙක් එක තියෙන්නේ අර සඳහන් වෙලා තියෙනවා බේස් බූස්ට් ක්‍රොස් ඕවර් එක ගැන ෆ්‍රීකවෙන්සි ගැන වේට් එක ගැන ඩ්‍රෝ එක ගැන කරන්ට් ඩ්‍රෝ එක ගැන ෆ්‍රීකවෙන්සි ගැන ඇම්ප්ලිෆයර් ෆුල් පවර් එක ඒ ඔක්කොම ටික සඳහන් වෙලා තියෙනවා. අපි දැන් බලමු මේක ඇරලා කොහොමද කියලා. එරගම අපිට දකින්න ලැබෙන්නේ මෙන්න මෙහෙම. ඉස්සල්ලාම අපිට තියෙනවා මේකේ කැටලොග් එක. කැටලොග් එකේ මේ බොක්ස් එකේ තියෙන විස්තර ටික ටිකක් විස්තරාත්මකව සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ දකින්න පුළුවන් මේකේ වයර් එක. මේ වයර් එක මේකේ තියෙන රිමෝට් එකයි සබ් එකයි කනෙක්ට් කරන වයර් එක. මට දන්නේ නැහැ මේක මීටර 3 හෝ 5 තමයි එන්නේ. ඊට පස්සේ ආයෙත් අපිට බලන්න පුළුවන් පවර් කනෙක්ට් එක. මේකත් මේකෙන් ස්පීකර් වයර් කනෙක්ට් එකක්. පස්සේ ආයෙත් අපිට ඕලේ කන්ට්‍රෝල් එක මේක බේස් කන්ට්‍රෝල් එක මේක සාමාන්‍ය වෙලත් මාර විදිහට වටිනවා කොම්පැක්ට් සබ්වූෆර් එකක් විදිහට මොකද සබ්වූෆර් එක තියෙන සාමාන්‍ය අන්ඩර්සීට් සීට් එක යට අපිට ඒකට ඇංගිල් අද්දදා ක්‍රමයක් මේ කන්ට්‍රෝල් ගන්න බැරි හින්දා මේකෙන් ලොකු දෙයක් අපිට කරගන්න පුළුවන්. පස්සේ ආයි අපිට තියෙනවා මේකේ මවුන්ටින් ටූල්ස් ටිකයි ඇනටිකයි වගේම ෆියුස් එකකුත් එක්ස්ට්‍රා ඇවිල්ලා තියෙනවා මේකේ. මේක සාමාන්‍යයෙන් කිලෝ 2.5ක් විතර වගේ බරයි. මාර කොම්පැක්ට් සබ්වූෆර් එකක් ඒ වගේ ඩිසයින් එකක් මාර විදිහට යුනික් ඉන්ෆිනිටි ලගේම තියෙන සබ්වූෆර් එක තියෙන මේ ඩිසයින් එක තමයි මේක තියෙන්නේ හැම එකෙම වගේ. ඇම්ප් එකක් තියෙනවා මේකේ ගේන් එකයි බේස් බූස්ට් එක ලෝ පාස් ෆිල්ටර් ඔක්කොම කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඊට අමතරව RC line out එකකුත් තියෙනවා. ප්‍රොටෙක්ට් සාමාන්‍ය මේකේ පවර් ලයිට් එකයි ඊට අමතරව මොකක් කර තියෙන ප්‍රොටෙක්ට් ලයිට් එකයි වෙනම සඳහන් වෙලා තියෙනවා. මේ පිටිපස්සේ ඉන්ෆිනිටි කියලා ගහලා අර බොක්ස් එකේ තියෙන විස්තර ටික එහෙමම එනවා. ඒක කම්පැනි ඒ විස්තර ටික ඔක්කොම එනවා. මේක බැජ් එක මාර ලස්සනට මේක පාට සාමාන්‍යයෙන් ගෝල්ඩිෂ් පාටක් එන්නේ. ඒ ගෝල්ඩිෂ් පාට ලස්සන්ට මේක අරන් තිනා. මේකත් එක මේක සාමාන්‍ය ස්පීකේ සයිස් එක එන්නේ 6x8 කියන සයිස් එකක් එන්නේ. ඒ කියන්නේ රවුන්ඩ් නෙමේ ඕවල් ෂේප් එකේ එන්නේ. ඒක ලොකු සද්දයක් අපිට ගන්න පුළුවන් මේ ස්පීකේ එකේ. ඔයාලා දකින්න තියෙන්නේ බොක්ස් එක ඇතුලේ කොහොමද තිබුණේ මේක ඔරිජිනල් ප්‍රොඩක්ට් එක කියලා අපිට හොයා ගන්න පුළුවන් උනේ කොහොමද ඒ විස්තර ටික ඔයාලා දැන් තේරෙන්නේ නැති. මේක ගොඩක් සූටබල් වෙන්නේ පොඩි වාහන වලට. පොඩි වාහන කියන්නේ හැච්බැක් මිනි වෑන්ස් කාර් සාමාන්‍ය ලොකු ඈන් වලට නම් මේක ඇත්තට මදි. මේකේ මිල ගණන් ගැන බැලුවොත් අපිට මේකේ රේන්ජ් ගැන වීඩියෝ කරන දවස් වලට සාමාන්‍ය 63,000 75,000 අතර
ඔයාලට 1 year warranty එක ගන්න පුළුවන්. ගොඩක් shops වලින් මේක විකුණන අඩුයි. මොකද ගොඩක් කට්ටිය මේක මේ මේකේ ගානත් එක්ක මේක දාන ගති අඩුයි. ඊට වඩා පිටිපස්සේ මේ අඟල් 12 ලොකු සබ් එකකට යන ගතිය තියෙනවා. අපි මේකේ ඊට වඩා ගැන ගන්නවා නම් මේක වාසිය වෙන්නේ මේක පොඩි වීමක් මේකේ බේස් බූස්ටර් රිමෝට් එක අවුට්පුට් එක අපිට වෙනම ඔය තමන් කැමති තැනක සවි කරගන්න පුළුවන් වීමක් තමයි මේ ප්‍රධාන වාසිය වෙන්නේ. ඔයාලා මේක ගැන මේක හයි කරලා ඇති මේක ගැන දන්නේ නැති මීට වඩා විස්තර ගැන දන්නේ නැති ඔයාලට පුළුවන් මේක ගැන විස්තර යටින් කමෙන්ට් කරන්න. හරි එහෙනම් අපි අදට සමු ගන්නවා. අපි ඊළඟ වීඩියෝ එකෙන් නැවත හම්බෙමු.